ඔබ සිරු දිනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ. කතෝලික සභාවේ ධර්මෝපදේශයේ පදනම් කරගෙන අපි යාඥාව පිළිබඳව ගැඹුරු මෙනෙහි කිරීමකයි මේ දවස්වල නියැලෙන්නේ. ඒ යාඥාව ජේසු සමිඳුන්ම ඔබට මට උගන්වව අදාළ ස්වාමි වාක් ආරාධනාව. Lord's Prayer. මේ යාඥාව පිළිබඳව අපි ගැඹුරින් මෙනෙහි කරද්දී අපිට පැහැදිලි වුණා. මේ යාඥාව උච්චාරණය කරද්දී අපිට දෙවියන් වහන්සේ අනාවරණය වෙනවා. ඒ වගේම අපිට අපිවම අනාවරණය වෙනවා. අපි අපිවම හොයා ගන්නවා අපි කවුද කියන එක. ඒතර පැහැදිලි වුණා. දෙවියන් වහන්සේට ලෝකේ මැවූ දෙවියන් වහන්සේට පියාණෙනි තාත්තේ කියලා ආමන්ත්‍රණය කරන ඔබ මම කවුද? ඒ දෙවියන් වහන්සේගීම දුවෙක් ඒ දෙවියන් වහන්සේගේම පුතෙක් මේක පැහැදිලි. එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ දුවෙක් පුතෙක් හැටියට ඒ ලබන්නා වූ ගරුත්වය ඒ උරුමය ජීවත් කරවන්නේ කොහොමද? දැන් මේ අද දවසේදී ගොඩක් කතා කරන්න යන්නේ වඩා ප්‍රායෝගිකව දේව දරුවෙක් ලෙස ජීවත් වෙන්නේ කොහොමද? How to live as a child of God. ඒ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියනකොට පැහැදිලිනේ උන්වහන්සේ දෙවියන් වහන්සේ මගේ පියාණන්. එහෙනම් මම ඒ උන්වහන්සේගේ පුතා, ඒ උන්වහන්සේගේ දුව. ඒ කියන්නේ දේව දරුවෙක්, child of God. එහෙනම් ඔබේ මගේ වගකීම මොකද්ද? දැන් අපිට උරුමයක් ලැබෙනවා දෙවියන් වහන්සේට පියාණන් කියන්නේ. එහෙනම් ඒ උරුමයට වගකීමකුත් තියෙනවනේ. හැම වෙලේම එමනේ. දැන් කාට හරි මම කිව්වොත් එහෙම ඔබ ගුරුවරයෙක් නේද කියලා. ඒකට මේ ගුරුවරයා කියන එක හරි වටිනා දෙයක්. හැබැයි ගුරුවරයෙකුට වගකීමකුත් තියෙනවානේ. ලොකු වගකීමක් තියෙනවා සමාජය තුළ හැසිරෙන්න, කතා කරන්න. ඒ හැම දෙයකම ලොකු වගකීමක් තියෙනවා. ඊළඟ කාරණේ ඔබ වෛද්‍යවරයෙක් කියලා කියනවා. එහෙනම් වෛද්‍යවරයෙක් වීම උරුමයක්, වටිනාකමක්, ලස්සන දෙයක්, වටිනා දෙයක්. හැබැයි ඒ වෛද්‍යවරයෙක් ලෙස ජීවත් වීමේ වගකීමක් තියෙනවා. ඒක අම්මෙක් වේවා තාත්තෙක් වේවා රියදුරු මහත්මයෙක් කියලා ගන්න. රියදුරු මහත්මයෙක් කියන එක හරි වටිනා දෙයක්. ජීවිත ගණනාවක් අතේ තියාගෙන කල්පනාවෙන් ගමන් කරන ගමනක්. එහෙනම් උඩ ලොකු වගකීමක් තිබෙනවා. ජීවිතයේ මේ ලෝකේ හැම නිලයක් සමගම, හැම পদවියක් සමගම, හැම ආමන්ත්‍රණයක් සමගම බද්ධ වෙද්ද එකතු වෙච්ච වගකීම් සමුදායක් තියෙනවා. ඒක ඔබ දන්නවා. ඔබ තාත්තා කෙනෙක් නම්, ඔබ අම්මා කෙනෙක් නම් ඊගෙන දන්නවා. ඔබ දුවෙක් පුතෙක් නම් ඒකත් ඔබ දන්නවා. ඔබ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් නම් පාසලක, ඒ පාසලේ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වීම, ස්ටුඩන්ට් කෙනෙක් වීම ගරුත්වයක්, සතුටක්. හැබැයි ඒ පාසල වෙනුවෙන් ඔබට ලොකු වගකීමක් තියෙනවා ඊට කරන්න. ඒ පාසලේ නාමය රකින්න ඔබට ලොකු වගකීමක් තියෙනවා ඊට කරන්න. ඒතර පූජක පැවිදි ජීවිතයේ ඒ වගේම පූජකයෙක් වීම, පැවිදිවරයෙක් පැවිදිවරියක් වීම ගොඩාක් වටින දෙයක්. දෙවියන් වහන්සේගේ ලොකුම ලොකු තෑග්ගක්. ඒ තෑග්ගේ උරුමයේ අයිතිය තියෙන පූජක පැවිදි උතුමන් ඒ හා සමානවම ලොකු වගකීම් සමුදායකින් බැඳී සිටිනවා. ඒ පූජකත්වයේ, ඒ පැවිදි ජීවිතයේ ගරුත්වය රැකගෙන දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්කර දෙන විදිහට ජීවත් වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒ අඳින සුදු ලෝගු වෙන්න පුළුවන්. වෛද්‍යවරයාගේ නිල ඇඳුම වෙන්න පුළුවන්, පොලිස් හමුදා නිලධාරීගේ නිල ඇඳුම වෙන්න පුළුවන්, ගුරුවරයෙක් ගුරුවරයෙක්ගේ ඒ තනතුර වෙන්නට පුළුවන්, ඒ නිල නාමය වෙන්න පුළුවන්. අගෞරවයටපත් වෙනවා. මන්ද කියන දේනේ මේ ජීවත් කරවන්නේ. එදා හිටපු පරිසිවරු විනීදරයන්ට ස්වාමීන් වහන්සේ මේ චෝදනාව කළානේ. ඔවුන් කියන දේ, ඔවුන් උගන්වන දේ බාරගන්න. හැබැයි ඔවුන් ජීවත් වෙන හැටි බාරගන්න එපා. මන්ද ඔවුන් කියන දේ කරන අය නෙමෙයි, ඔවුන් උගන්වන දේ කරන අය නෙමෙයි. පෑදිලෝ උන්වහන්සේ මේ චෝදනාව ඉදිරිපත් කළා. ඉතින් ඒ චෝදනාව ඔබට මටත් අද කාලේදී එන්න පුළුවන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි කියලා වචන උච්චාරණය කරනවා. හැබැයි ජීවත් වෙන්නේ වෙනම ජීවිතයක්. මේ ගැන ශුද්ධවන්තයන් තිදිනෙකු හරි ලස්සනට ප්‍රායෝගිකව අපිට කියලා දෙනවා. වගේම අපේ ජීවිත අභියෝගයකට ලක් කරනවා, අපේ ජීවිත චැලෙන්ජ් කරනවා. මේ ශුද්ධවන්තයන් තිදෙනාගේ විශේෂ ප්‍රකාශය. අපි පළවෙනි ශුද්ධවන්තය හැටියට ගන්නේ ශුද්ධෝ සිප්‍රියන් මුනිතුමා. උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙහෙම. දෙවියන් වහන්සේට අපගේ පියාණෙනි කියා අමතන විට
අප ඔවුන් වහන්සේගේ දරුවන් ලෙස හැසිරිය යුතු බව මතක තබා ගත යුතුය. හරි පැහැදිලිනේ. දෙවියන් වහන්සේට පියාණෙනි තාත්තේ ෆාදර් අබ්බා කියලා ආමන්ත්‍රණය කරනකොට නිතරම මම මතක තියාගන්න ඕනි මම දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස හැසිරිය යුතු බව ජීවත් විය යුතු බව කතා කළ යුතු බව එතකොට අපි පාලිකව හිතලා බලමු නේ ගෙදර තාත්තා කෙනෙක් කියලා දැන් තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා එතකොට දරුවන්ට දැනෙන්න ඕනි දරුවන්ට හැඟෙන්න ඕනි මෙන්න දෙවියන් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේගේ දරුවෙක් අපේ ගෙදරට එනවා අම්මා ගෙදර වැඩපල කරමින් ඉන්නවා දරුවන්ට ස්වාමි පුරුෂයාට දැනෙන්න ඕනි දේව දියණියක් අපේ ගෙදර වැඩපල කරමින් ඉන්නවා එහෙම දැනෙන විදියට අපි ජීවත් වෙනවාද දරුවෝ පාසල් ඇරිලා ගෙදර එනවා අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා අම්මට තාත්තට දැනෙන්න ඕනි දේව දරුවන් එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතරදෙනයි මෙන්න දේව දරුවෝ ටික අපේ ගෙදරට එනවා පාසලට යනවා දරුවෝ ක්ලාස් ටීචර් විදුහල්පති දකිනවා දරුවෝ පාසලට ගේට්ටුවෙන් ඇතුළු වෙනවා දෙවියන් වහන්සේගේ දරුවෝ රාශිය අද පාසලට එනවා එහෙම හිතෙනවද? එහෙම හිතෙන විදියට ජීවත් වෙනවද? ඔබ කාර්යාලයට යනවා. ඔබ ව්‍යාපාර ලෝකයට ඇතුළු වෙනවා. ඔබ මීසමට යනවා. මීසමේ සමිති සමාගමට යනවා. ඒ යන හැමවලේම ඔබව දකින මාව දකින අය දැනෙනවද? ඔවුන්ට පෙනෙනවද? දේව දරුවෙක් දෙව්මෙදුර ඇතුළට එනවා. සමිතියට එනවා. කාර්යාලයට එනවා. දේව දරුවෙක් ව්‍යාපාර කටයුතු කරනවා. වාහනයක් කෙලවනකොට හරි. මහමග ගමන් කරනකොට බස් එකේ දුම්රියේ මගතොටේ ගමන් කරනකොට වාහනයක් පදවනකොට මිනිස්සුන්ට මා සමග ඉන්න අනිත් අයට එහෙම දැනෙනවද? එහෙම දැනෙන්න ජීවත් වෙන්න පහසු නෑ. කතා කරන මටත් බලන් ඉන්න අහන් ඉන්න ඔබටත් පහසු නෑ. ඒක නිසා තමයි කිතුණු ජීවිතේ පහසු නෑ කියන්නේ සමහර අය කෙනෙක් කතෝලික කිතුණු ජීවිතය අතහැරලා විවිධ වූ කණ්ඩායම් වලට එකතු වෙලා බොහොම සන්තෝෂයෙන් අප්පුඩිග ගා උඩ පැන පැන මුදල් විසික් කර කර විවිධ වැඩසටහන් කරමින් ජීවත් වෙන්නේ අර මේ ගැඹුරු අත්දැකීමට යන්නේ නැහැ. ඒක මතක් කරන්නෙත් නැහැ. ඒ ගැන උගන්වන්නෙත් නැහැ. ඔබ දෙවියන් වහන්සේගේම දරුවෙක් ලෙස ඒ දේවත්වය ඒ ශුද්ධත්වය ඒ යහපත් ජීවිතයේ ඒ ගුණවත් ජීවිතයේ ප්‍රකාශ වෙන පරිදි ජීවත් වෙන්න ඕනි කියන එකත් සමහරලාට මතක් කරන්නේ නැහැ. මොකද එහෙම මතක් කරන්න ගියොත් තමන්ට ලැබෙන මුදල් ටික ලැබෙන්නේ නැහැ. තමන්ට එන සෙන ගේන්නේ නැහැ ඊළඟ දවසට යාඥා මෙහෙට. එහෙම නැත්නම් ඒ කියන මොකක් හරි භක්ති අභ්‍යාසයට. නමුත් කතෝලික සභාව කිතුණු ජීවිතය තුළ නිරන්තරයෙන් මතක් කරනවා. මේ කතෝලික සභා ධර්මෝපදේශය තුළ කියනවා ඔබ තාත්තේ කියලා කියන හැම වෙලෙම මතක තියාගන්න දෙවියන් වහන්සේට අබ්බා පියාණෙනි කියලා අමතන සෑම විටම ඔබට ලොකු උරුමයක් තියෙනවා එහෙම අමතන්න. හැබැයි ඊට වඩා ලොකු වගකීමක් රෙස්පොන්සිබිලිටීස් වගකීම් රාශියක් තියෙනවා ඒ කියන දේ ජීවත් කරවන්න. ඒ වගේම ප්‍රකාශ කරනවා සුද්දෝ ජෝන් ක්‍රිසොස්තොම් මුනිතුමා. ජෝන් ක්‍රිසොස්තොම් මුනිතුමා මෙන්න මෙහෙම වචනයක් කියනවා. ඒක ටිකක් අර සුද්දෝ සිප්‍රියන් මුනිතුමාටත් වඩා ටිකක් අභියෝගාත්මකයි චැලෙන්ජින් ප්‍රකාශයක් කරනවා. අමානුෂික හා දුෂ්ට හදවතක් ඔබ තුළ ඇති විට ඔබට දෙවියන් වහන්සේට ඔබගේ පියාණන් ලෙස ඇමතිය නොහැකිය. මක් නිසාදයත් ස්වර්ගීය පියනන් වහන්සේගේ දයා කරුණාවේ සලකුණු තව දුරටත් ඔබ තුළ නොමැති හේිනි. ටිකක් හිත සසල වෙන හිත රිද වෙන වචන තමයි. නමුත් සුද්ධවන්තයෝ අපිට මඟ පෙන්වන්නටයි අපි අභියෝගයට ලක් කරන්නේ මඟ පෙන්වලා හරි ගමනට හරි ජීවිතයට හරි ට්‍රැක් එකට යොදව ගන්න කියනවා. නිකන් හරි ඔබට මට හිතෙනවා නම් දැන් මට තියෙන්නේ මේ දවස්වල මහා අමානුෂික දුෂ්ට හදවතක්. නිතරම තරහ යනවා පඩිගන්න හිතෙනවා එකට එක කරන්න එකට එක නෙමෙයි එකට දෙකක් කරලත් හිත සැනසෙන්නේ නැහැ එකට 10ක් විතර කරන්න හිතෙනවා
දරුවෙක් වෙන්න පුළුවන් ඔබ අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න පුළුවන් පූජක පැවිදි උතුමෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට සාතන්ගේ මේ පරීක්ෂාවට වැටෙන්න පුළුවන් ඔබටම දැනෙනවා අනිත් අය කියන්න ඕනේ නැහැ ඔබට මටම දැනෙනවා මගේ හදවත එන්න එන්න දුෂ්ට වේගන එනවා නපුරු වේගන එනවා මගේ වචන නපුරුයි මගේ ක්‍රියාකාරකම් හරි නපුරුයි මම මිනිසුන්ට උත්තර දෙන හැටි මිනිසුන්ට කතා කරන හැටි හරි දුෂ්ටයි නපුරුයි සිත රිදවනවා එහෙනම් සුදෝ ජෝන් ක්‍රිසොස්තොම් මුනිතුමා කියනවා ඔබට ස්වර්ගයේ වැළසිරින යාඥාව මම එහෙම කෙනෙක් නම් මට ස්වර්ගයේ වැළසිරින යාඥාව උච්චාරණය කළ නොහැකි කියන්නේ පළවෙනිම වචනේම කියන්න බෑ පියාණනි කියලා කියන්න බැරි වෙනවා මොකද මම ඒ ජීවිතයේ පියාණන්ගේ ජීවිතය ජීවත් කරවන්නේ නැහැ දැන් සාමාන්‍ය ලෝකේ පවා අපි එදිනෙදා ව්‍යවහාරයේ කියනවනේ තාත්ත වගේ වෙන්නට ඕනි පුතා අම්මා වගේ වෙන්නට ඕනි දුව නැත්තම් අපි කියනවා දෙමෝපියෝ වගේ තමයි දරුවෝ අපි කටවචෙන්ටත් කියනවනේ නේ තාත්තගෙම පුතා නැත්තම් කියනවා හරියට හරි අම්මෝ අම්මා වගේමයි ආච්චි සීයා වගේම තමයි දැන් මේ විදියට කියන්නේ මේ අපි බලාපොරොත්තු වෙනවා මේ પરම්පරාවෙන් પરම්පරාවට චාරීරික ලක්ෂණ වෙන්න පුළුවන් ගති ලක්ෂණ වෙන්න පුළුවන් ගති පැවතුම් වෙන්න පුළුවන් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා කියලා. එනි සරලව කියන්නේ මේ ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියලා කියන්නේ. නැත්තම් කියනවානේ තාත්ත කළ දේ පුතා නොකළොත් මේ වගේ කතන්දර කියන්නේ මේ විහාර භාෂාව තුළ තියෙන්නේ සමාජයක් හැටියට පිළිගන්නවා ඒක භෞතික විද්‍යාව තුළ වෙන්න පුළුවන් ශාරීරික විද්‍යාව වෙන්න පුළුවන් මනෝ විද්‍යාව තුළත් ඔප්පු වෙමින් තියෙනවා. 100ට 100ක් නොවෙන්න පුළුවන් නමුත් 100ට වැඩි ප්‍රතිශතයක් ඒ අම්මගේ තාත්තගේ දෙමෝපියන්ගේ ජානමය ලකුණු ඒක ශරීර මට්ටමින් වෙන්න පුළුවන් හැසිරීම තුළ වෙන්න පුළුවන් ගති පැවතුම් වෙන්න පුළුවන් මේ ජානමය සලකුණු පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවා ඒක පැහැදිලි එහෙනම් දෙවියන් වහන්සේගේ දරුවෝ වන අපටත් ඒ දෙවියන් වහන්සේගේ යහපත් ගති ගුණ ඒ යහ ගුණ බහැපත්කම ඒ සමාව දීම වෙන්න පුළුවන් ඒ නිර්හාරංකාරකම ඒ වගේම විශේෂීම සුද්ධවන්තකම හෝලිනස් ඔබේ මගේ ජීවිතය තුළ තියෙන්නටම එහෙම නොතිබෙනවා නම් එතන ප්‍රශ්නය ඒ නිසා තමයි කියන්නේ මගේ හදවත දුෂ්ට නම් මගේ හදවත මේ දවස්වල වෙනකොට බොහොම දරුණු තත්වයක නම් තියෙන්නේ මමම හිතලා බලන්නට ඕනි මට දෙවියන් වහන්සේට පියාණන් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ කතන්දරේ අනිත් පැත්ත මම දේව දරුවෙක් ලෙස හැසිරෙනවද? එහෙම කියන්නේ ආහරි. දැන් මට මේ දවස්වල තරහා යනවා මම සුවර්ගයේ වැඩ සිටින යාඥාව කියන්නෙත් නෑ නමුමරී කියන්නෙත් නෑ කොන්ති කියන්නෙත් නෑ පල්ලි යන්නෙත් නෑ සප්තසත ලබන්නෙත් නෑ. දැන් ඒක නෙමෙයි නිවිසඳුම. එතකොට මොකද වෙන්නේ? එතකොට හොඳ වෙනවද? තව තව සාතන්ට තව තව යක්ෂයාට ගිහිල්ලා සාතන්ගේ දුවෙක් පුතෙක් වෙයි. එහෙනම් මට දැනෙනවා නම් මගේ හදවත නපුරු වේගන එනවා මගේ වචන දුෂ්ට වේගන එනවා මගේ ජීවිතේ බොහොම නපුරු තත්වයක යන්නේ කියලා. මම ඒයින් වැළකෙන්නට උත්සාහ කරනවා මිසක් ඒ මගේ හැටි, ඒ අපේ හැටි, ඒ අපේ රටේ හැටි කියලා අපිට එතනට යන්න බෑ. එහෙනම් සැබෑ පාප උච්චාරණයක් තුල සිත වෙනස් කර ගැනීමක් තුල මෙතනොයිය change of heart හදවතේ වෙනසක් තුල මම නැවත යන්නට ඕනි මගේ තාත්තා ළඟට අකීකරු පුත්‍රයාගේ උපමා කතාවේදී හරි ලස්සන්ට පැහැදිලි වෙනවනේ ලුක්තුමාගේ සුවිශේෂී 15 වන පරිච්ඡේදේ මේ පුතා හැරෙන්න පටන් ගන්න අවස්ථාවේදී හරි ලස්සන වගන්තියක් සුදෝ ලුක්තුමා සඳහන් කරනවා ඔහු හරි සිහි කල්පනාවට පැමිණ he came to his senses يعني මෙච්චර වෙලා හිටි හරි සිහි කල්පනාවෙන් නෙමෙයි ඌරු කෑම කකා ඌරන්ගේ වැඩ කර කර ජීවිතේ විනාශ කරගෙන හිටියේ එක මොහොතකදී ඔහු හරි සිහි කල්පනාවට එනවා මගේ තාත්තා ළඟ ඉන්න සේවකයෝවත් මෙච්චර දුක් විඳින්නේ නැහැ ඇයි මම මෙතන මේ දහ දුක විඳින්නේ ඔව් හරි සිහි කල්පනාවට ඇවිල්ලා හැරිලා යනවා මහ ගෙදරට යනවා තාත්තව හොයාගෙන යනවා ඒ පිය උරුමය තුල තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඒ පියතුමාගේ තමන්ගේ තාත්තගේ ආදරය තුල ජීවිතය වෙනස් කරගන්න එහෙනම් ඔබටත් මටත් ආරාධනා කරන්නේ ආදර සහෝදර සහෝදරියනි ඒ දේ තමයි
මේ වැඩසටහන තුලදී වෙන්න පුළුවන් ඔබ දෙව් මෙදුරේ දිව්‍ය පූජාවට සහභාගි වෙද්දී වෙන්න පුළුවන් ආගමික භක්ති අභ්‍යාසක නියලදී වෙන්න පුළුවන් ඔබට මට දැනෙනවා නම් හදවත කතා කරනවා නම් හෘද සාක්ෂිය කතා කරලා කියනවා නම් දැන් ඔබ නපුරු වෙඩි ඔබ තරහා ගන්නවා වෙඩි දරුවන්ට ඔහොම කතා කරන්න එපා වැඩිහිටියන්ට ඔහොම කතා කරන්න එපා ඔය නපුරු සිතුවිලි හිතේ තියාගෙන දුෂ්ටකම් කර කර ඉන්න එපා සමාව දෙන්න මේ වගේ සිතුවිලි තුල ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරනවා නම් උන්වහන්සේ කියනවා හැරිලා යන්න හරි සිහි කල්පනාවට එන්න you should come to your senses දේව තාත්තව හොයාගෙන යන්න ඕනේ මම දෙවියන් වහන්සේට තාත්තේ කියන දුවෙක් පුතෙක් එහෙනම් මෙහෙම සැර වචන මට කියන්න පුළුවන්ද මේ වැරදි වචන මේ දෙපිට කැපෙන වචන කියන්න පුළුවන්ද මගේ මනස විකෘති වෙන මේ වගේ වැරදි චිත්‍රපට පින්තූර අසභ්‍ය දර්ශන බල බල මට පුළුවන්ද ස්වර්ගයේ වැඩසිරින යාඥාව කියන්න මට පුළුවන්ද සප්‍රසාද වහන්සේ ලබන්න මට පුළුවන්ද ජපමාලයේ උච්චාරණය කරන්න අඳුම ගානේ මට පුළුවන්ද දේව මෑණියෝ දිහා බලන්න මගේ ඇස් දෙකෙන් නපුරු දේවල් බල බල වැරදි දේවල් බල බල වැරදි විදියට ලෝකයේ දිහා බල බල මම කොහොමද දේව මාතාවන් දෙස බලන්නේ මම කොහොමද ශ්‍රී කුරුසේ ස්වාමින් වහන්සේගේ ශාරීරිය දෙස බලන්නේ මම කොහොමද ශුද්ධවන්තයන් දෙස බලන්නේ මං කොහොමද ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේදී පියාණෙනී කියලා උච්චාරණය කරන්නේ මොකද මම දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ජීවත් වෙන්නේ නැහැ මම ජීවත් වෙන්නේ සාතන්ගේ දරුවෙක් හැටියට සාතන්ගේ වහලෙක් slave of sin පාපේ වහලෙක් හැටියට එහෙනම් කොහොමද පාපේ වහලා අතිශුද්ධ වූ පාරිශුද්ධ වූ දෙවියන් වහන්සේට පියාණන් කියන්නේ පැහැදිලිනේ ඒතර පියාණන් වහන්සේව අතාරින එක නෙමෙයි ඔබේ මගේ දූත කාර්ය මගේ ජීවිතේ වෙනස් කරගෙන හරි සිහි කල්පනාවට පැමිණ ස්වාමීන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේගේ හදවත මගේ හදවත කරගන්න. අපි සිකුරාදා දිනවල එව නැත්තම් සාමාන්‍යයෙන් දවසේ ඕනෑම වෙලාවක පුංචි පුංචි ගීතිකා කාණ්ඩ ගායනා කරනවානේ. සිංහල ලස්සන ගීතිකා කාණ්ඩය තමයි හෘදයෙන් සාන්ත දාන්ත වූද බහැපත් වූද ජේසුනි. මේක දෙවෙනි කොටස හරි ලස්සනයි. අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සමාන කළ මැනවා. අපගේ හෘදයන් අපගේ සිත් අපගේ ජීවිතයේ ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයට ඔබ වහන්සේගේ යහගුණ වලට ඔබ වහන්සේගේ බහැපත්කමට ඔබ වහන්සේගේ සමාව දීමට අපගේ හෘදයන් අපගේ ජීවිත නතු කරගන්න යටත් කරගන්න සමාන කරන්න පුංචි කාලේ හැමදාම සමහර විට මේ වගේ ගීතිකා කාණ්ඩ අපිට කියන්න කියලා ගුරුවරුන් කිව්වේ දෙමව්පියෝ කිව්වේ යම්කිසි තේරුමක් ඇතුව. සමහර විට අද අපි බොහෝ ගීතිකා ගායනා කරනවා බොහෝ ගීතිකා ශ්‍රවණය කරනවා රූපවාහිනිය තුලින් නරඹනවා. හරි හොඳයි වටිනවා. නමුත් අර පුංචි සරල ගීතිකා අමතක වෙලා. හෘදයෙන් සාන්ත දාන්ත වූ. මේ වගේ නිරන්තරයෙන් අපිට මතක් කරනවා මගේ හදවත මගේ ජීවිතය ඔබ වහන්සේගේ හදවතට සමාන කරන්න. ඒ කියන්නේ දේව දරුවෙක් කරන්න. දෙවියන් වහන්සේටයි දුවෙක් පුතෙක් කරන්න කියන ඇයදුමක් යැදුමක් තමයි මේ පුංචි ලුහුඬු ගීතිකා. මාරියනි මාගේ යහපත් මෑණියනි. අද දින නැත්තං අද රැ සියලු මරණයෙන් පාපයෙන් මාව මුදවන්න. මේ වගේ ලුහුඬු ගීතිකා අද කී දෙනෙක් ගායනා කරනවද? දරුවන්ට කියා දෙනවද? දවස ආරම්භයේදී වෙන්න පුළුවන්, දවස අතරමඟදී වෙන්න පුළුවන්, නිින්දට යෑමේදී වෙන්න පුළුවන්. හරි ලස්සන කිතුණු සම්ප්‍රදායන් මේ. එතන මේ හැම දෙයකම ගැඹුරු දේව ධර්මයකුත් තියෙනවා. අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සමාන කරන්න. එතන මේක වරින් වර උච්චාරණය කරන්න කරන්න මගේ හෘදේ නපුරු වෙනවා නම්, දරුණු වෙනවා නම්, පාපයෙන් අයහපත් වචන ක්‍රියා කෑම බීම වලින් මගේ හෘදේ මගේ ජීවිතේ මගේ ශරීරය අපිරිසිදු වෙනවා නම් මම කියනවා පියාණෙනි මාව වෙනස් කරන්න. මට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ දුවෙක් මට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ පුතෙක් හැටියට ජීවත් වෙන්න මට අවශ්‍යයි ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේදී පියාණෙනි කියලා ආමන්ත්‍රණය කරන්න තාත්තේ කියලා කියන්න එහෙම කියන්න නම් මට ඒ ගති පැවතුම තියෙන්න 2785 වන වගන්තියේදී කියනවා වෙනස් වී කුඩා දරුවන් වන්න වෙනස් වී කුඩා දරුවන් වන්න. ତର මේ වෙනස් වී කුඩා දරුවන් වන්න කියලා කියන්නේ ඇයි ජීවිතේ සකස් කරගන්න
ජීවිතය අලුත් කරගන්න අන්නේ අලුත් කිරීම තුල ශුද්ධෝ නිසියාවේ ග්‍රෙගරි මුනිතුමා මෙන්න මෙහෙම සඳහන් කරනවා. මොකද උන්වහන්සේ සඳහන් කරන්නේ අපට අපගේ ආත්මයන් පියාණන් වහන්සේගේ අපට අපගේ ආත්මයන් පියාණන් වහන්සේගේ අලංකාරයෙන් නොසරසා එසේ කිරීමෙන් වැළකී ඔවුන් වහන්සේගේ අලංකාරය මෙනෙහි කළ නොහැකි. විශුද්ධවන්තයන් තුන් දෙනෙක් තුන් විදියකට අපි අභියෝගයට ලක් කරනවා. දැන් මගේ හදවත දෙවියන් වහන්සේගේ අලංකාරයෙන් අලංකාර කරගන්න නැතුව මගේ හදවත දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තකමින් දෙවියන් වහන්සේගේ පිරිසිදුකමෙන් මගේ හදවත මගේ ජීවිතයේ මගේ ඇස් දෙක මගේ කන් දෙක මගේ පංචින්ද්‍රිය ශුද්ධවන්ත කරගන්න නැතුව ඔබට මට දෙවියන් වහන්සේගේ අලංකාරය දෙවියන් වහන්සේගේ ශුද්ධවන්ත ගැන කම ගැන මෙනෙහි කරන්න බැහැ කියන එක තමයි මේ ශුද්ධෝ ග්‍රෙගරි මුනිතුමා අපිට කියන්නේ. ශුද්ධෝ ග්‍රෙගරි මුනිතුමා, ශුද්ධෝ ක්‍රිසොස්තොම්, ජෝන් ක්‍රිසොස්තොම් මුනිතුමා, ශුද්ධෝ සිප්‍රියන් මුනිතුමා මේ ශුද්ධවරයන් තිදෙනාම ගැඹුරින් අපිට පහදලා දෙනවා මෙනෙහි කරලා දුන්නා. ස්වර්ගීය වර්සින යාඥාවේදී පියාණිනී කියලා ආමන්ත්‍රණය කරනකොටම ඔබට මට කොච්චර වගකීමක් පැවරෙනවද යහපත් වෙන්න, ශුද්ධවන්ත වෙන්න, පිරිසිදු වෙන්න. එහෙම නැතුව කටවචනෙන් පුරුද්දක් හැටියට පිළිවෙතක් හැටියට ගිරවෙක් වගේ පියාණිනී පියාණිනී ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණිනී කියලා උච්චාරණය කරන්න නොහැකි බව තමයි සඳහන් කරන්නේ. එහෙනම් හරි පැහැදිලි. මේ වචන පියාණිනී කියන තාත්තේ කියන වචනය දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා සමගම ඔබ මම කොච්චර අවදි වෙන්න ඕනිද, අවදි වීම බී ඇලර්ට් අවදි වෙන්න ඕනිද මේ වචනය තුල තියෙන ගැඹුරු තේරුම පිළිබඳ. කොච්චර අවදියෙන්ද අපි උච්චාරණය කරන්නේ මේ වැඩසටහන තුලත්? එක්තරා බලාපොරොත්තුවක්. යාඥාව ස්වර්ගයේ වැඩසිටින යාඥාව වෙන්න පුළුවන්, වෙනත් යාඥාව වෙන්න පුළුවන්. අපි පීත පෙර වැඩසටහනල භාවනා කළා මේ යාඥාව තුල අපේ ජීවිත කොච්චර වෙනස් කළ යුතුද, වෙනස් කරගත යුතුද? යාඥාව උච්චාරණය කරන්නන් වාලේ උච්චාරණය කරලා දිව්‍ය පූජාවට සහභාගී විය යුතු නිසා ණය යුක්තියක් හැටියට සහභාගී වීම තුලින් නෙමෙයි, මගේ ජීවිතයේ ඔබේ ජීවිතයේ වෙනස් කරගන්නට ඕනි. ඒ වෙනස් කර ගැනීම තුන තමයි අර උත්තාණය, ඈතර වීම. ඔබේ මගේ ජීවිතයේ පාස් ඕවර් එක්ස්පීරියන්ස්, ඈතර වීමේ අධ්‍යක්ීමකට යන්න පුළුවන්. ඒ ඈතර වීමේ අධ්‍යක්ීමේ ආරම්භය තමයි මේ යාඥාවන් භක්තියෙන්, උමනාවෙන්, බොහොම ආසාවෙන් තේරුමක් ඇතුව උච්චාරණය කිරීම. දැන් මා කියන්නේ අපි හැම වෙලෙම තේරුමක් නැතුව උච්චාරණය කරනවා කියලා. හැබැයි සමහර විට මා ඔබ ඇතුළු අපි හැම කෙනෙක්ම මේ එක් එක් වචනවල තියෙන ගැඹුරු අර්ථය නොදැන උච්චාරණය කිරීම නිසා මොකද වෙන්නේ? පාපයක් වෙනව නෙමෙයි. ඒ යාඥාවෙන් මට ඔබට ලැබෙන්න තියෙන වරප්‍රසාද ආශිර්වාදේ නැති වෙලා යනවා. මොකද මම සුදුසු ආකාරයෙන් නෙමෙයි යාඥාව උච්චාරණය කරන්නේ. මගේ ජීවිතයේ කියවෙන දේ නෙමෙයි වචනවලින් කියවෙන්නේ. එහෙම නැත්නම් වචනවලින් කියවෙන දේ නෙමෙයි ජීවිතෙන් මම ඔප්පු කරන්නේ. එනිසා ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, යාඥාව නතර කරන්න නෙමෙයි, පියාණිනී කියන්නේ නැතු ඉන්න කියන එක නෙමෙයි මෙහි පණිවිඩය. මේ ශුද්ධවන්තයන් අපේ ජීවිතයට අද දවසේ විශේෂයෙන්ම කතා කරලා අභියෝගය කළේ ජීවිතේ හදාගන්න ඕනි තැන හදාගන්න, වෙනස් කරගත යුතු වෙනස් කරගන්න, ඒ තීරණය ගන්න. දෙවියන් වහන්සේගේ දුවෙක් පුතෙක් හැටියට දෙවියන් වහන්සේ ඔබ මා තුළ ඒ තිබූ මූලික යහපත්කම, ශුද්ධවන්තකම, පිරිසිදුකම, සමාව දීමේ ගුණාංගයේ අයිති කරගෙන ජීවත් වෙන්න. මේ අභියෝගයක්. හැබැයි එයට මුහුණ දිය හැකි. එසේ මුහුණ දීමට අපි එකිනෙකා එකිනෙකා වෙනුවෙන් නිරන්තරයෙන් යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.